මං අද ඔයාලත් එක්ක කිසස් තමයි හදාගන්න යන්නේ. අපි බලමු අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මං විතර සුදු මද හතරක් අරගෙන තියෙනවා. සාමාන්‍ය සයිස් විතර හතරකින් අරගෙන තියෙන්නේ. ඒ වගේම කුඩා කැට තියෙන සීනි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඒ වගේම වැනිලා තේ හැඳි දෙකක්. විතර ප්‍රමාණය ග්‍රෑම් වලින් ගන්නවා නම් මෙතන විතර සුදු මද ග්‍රෑම් 100ක් තියෙනවා. හැම වෙලාවෙම විතර සුදු මද ගන්න ප්‍රමාණයට වඩා ඩබල් තමයි අපි සීනි ගන්න. අපි දැන් ඉස්සලම කරන්න ඕනේ විතර සුදු මද එක හොඳට බීට් කර ගන්න ඕනේ. අපි මුලින්ම කිසස් එක හදන්න ගද්දිම අවන් එක රත් වෙන්න දා ගන්න ඕනේ 110ට වගේ. දැන් මේක බීට් කරලා ඉවරයි. ඔයාලට පේනවා මේක මේ ප්‍රතිහැරෙවෙම වැටෙන්නේ නැති පදම වෙනකන් බීට් කරගන්නවා. දැන් මේකට සීනි ටික ටික දාලා අපි බීට් කරගන්නවා. සීනි ටික ටික දාලා අපි බීට් කරගන්නවා. අපි දැන් මේක බීට් කරලා ඉවරයි. ඔයාලට පේනවා මේක මෙහෙම ඉස්සුවම මේ වගේ චුට්ටක් උඩට එන ගානට තියෙන්න ඕනේ. ගොඩාක් වැකිරලා ගානට යන්න තිබුණොත් පිස්සුනේ වැරදි. තව ටිකක් බීට් කරලා ගන්න. එතකොට හරි. අපි දැන් මේකට වැනිලා තේ හැඳි දෙකක් දාගන්නවා. ඔයාලා කැමති එසන්ස් එකක් දාගන්න පුළුවන්. දැන් අපි මේක තව චුට්ටක් බීට් කරගන්නවා. මේක වැන්ලා දාගෙන තව චුට්ටක් බීට් කරලා සමාන කොටස් හතරකට වෙන් කරගත්තා. මේක ඔයාලා කැමති පාට හතරක් දාලා කලවම් කරගන්න. මේක මම ගත්තේ කලර්ස් හතරකට. ඔයාලට කැමති නම් කලර්ස් දෙකකට ගන්න පුළුවන්, නැත්නම් තුනකට ගන්න පුළුවන්. ඔයාලට කැමති පාටක් දාගන්න මම මේකට බ්ලූ කලර් චුට්ටක් දාගත්තා. මික්ස් කරගන්න. මම මේකට කලර්ස් හතරක් දාගත්තා. මම මේක දැන් පයිපින් බෑග්ස් වලට දාලා පයිප් කරගන්නවා. අපි දැන් මේක පයිප් කරගන්නවා. මම මේකට 1 ml එකක් තමයි අරගෙන තියෙන්නේ. මම මේක පයිප් කරගෙන ඉවරයි. සෙල්සියස් 110ට මම අවන් එක ප්‍රීහීට් කරගෙන තියෙනවා. මම මේක සෙල්සියස් 110 පැයක් බේක් කරගන්නවා. මේ තමයි අපි හදාගත්තු කිසස් ටික. මට හරියටම මේකට පැය විනාඩි 10ක් වගේ ගියා බේක් කරගන්න. ඔයාලා අවන් එක චුට්ටක් නිවෙනකන් මේක අවන් එක ඇතුළෙම තියලා අවන් එකේ රස්නේ අඩු වුණාට පස්සේ, හොඳටම අඩු වුණාට පස්සේ මේක හිමීට අරගෙන ගලව ගන්න. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් දැනුමක් ලබා ගන්න ඇති කියලා. නැවතත් මෙවැනි රසබර වීඩියෝ එකකින් අපි හමු වෙමු. Thank you.